මෙගා හීටර්ස් භාවිතය ඔබේ නිවසේ සහ වැඩබිමේ ආරක්ෂාව සහතික කරයි. Dollar Machine. ඉන්ඩස්ට්‍රේස්පෝ 2024 ප්‍රදර්ශන භූමියට ඇතුල් වෙද්දී මට හම්බුණා මෙන්න මෙහෙම කොළ දෙකක්. එකක් මේ දැනුවත් කිරීමේ ලීෆ්ලට් එක. අනිත් එක ප්‍රදර්ශන භූමියේ ලේඅවුට් එක. මෙහෙම ලොකුවට තියෙනවා. ඔබට මතකද අපි ඩොලර් මැෂින් එක වැඩසටහනක් වෙන් කරගත්තා? ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සංවිධානය කරන ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රේස්පෝ 2024 ගැන දැනුවත් කරා. මං හිතන්නේ ඔබට හොඳට මතකයි අපේ කතා කරපු දේවල්. රාජ්‍ය හදනක් ඉදිරියට අපි ඉස්සරහට එන්නේ ඇත්තටම රටේ මෙහෙම එකක් අකණ්ඩව නොතිබ්බ නිසා මේ වේදිකාව තමයි හදලා දෙන්නේ. මේ අපි හදන්නේ මේ අපි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ වැඩක් හරි කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩක් හරි නෙමෙයි මේ කරන්නේ. මේ රටේ වැඩක්, මේ ජාතික වැඩක්, මේ රටේ ව්‍යවසායකයන්ට නිෂ්පාදකයන්ට අවශ්‍ය ලොකුම වේදිකාව ප්ලැට්ෆෝම් එක තමයි හදලා දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය අද දවසේ මේ ප්‍රදර්ශනය තුළ ලංකාවේ ඉන්න හොඳම ව්‍යවසායක හොඳම නිෂ්පාදන ටික මෙතන ප්‍රදර්ශනය කරන්න. මේ 1300 දෙනාට ආරාධනා කරන්න පුළුවන් තමන් එක්ක සම්බන්ධකම් තියෙන විදේශීය ගැනුම්කරුවන්ට බයස්ලට මේ ප්‍රදර්ශනයට එන්න කියන ආරාධනාව යවන්න පුළුවන්. යම්කිසි විදියක ඔහුට ආරාධනාවක් නිල ආරාධනාවක් විදියට ආයතනෙන් අවශ්‍ය නම් ඒ ආරාධනාව නිකුත් කරන්නත් අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. මොකද ඒ පැමිණෙන පිරිස එක්ක විශාල වෙළඳපොළක් මේක ඇතුලේ ගොඩනැගෙමින් ගොඩනගා ගන්න හැකියාව තිබුණා. වෙළඳ කුටි 1300කට අධික ප්‍රමාණයක් මේ ප්‍රදර්ශන භූමියේ තියෙනවා කියලා තමයි අපිට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් දැනුවත්භාවය ලැබුණේ. මේ වෙළඳ කුටි 1300ට විශේෂයෙන් ලංකාවේ නැගී එන කර්මාන්තකරුවන් වගේම අපනායනයට සූදානම් වෙන කර්මාන්තකරුවෝ බොහෝ ඉන්න බව තමයි ආරංචි ලැබුණේ. ඒ වගේම තමයි මේ කර්මාන්ත භූමිය මේ ප්‍රදර්ශන භූමිය විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක ප්‍රදර්ශන පරිශ්‍රයේ විතරක් නෙමෙයි සම්පූර්ණ BMICH පරිශ්‍රයේ පුරාම පැතිරෙන අතිශය විශාල එකක්. මොකද මේක තමයි ලංකාවේ දැවැන්තම ව්‍යවසායකයන්ට උදව් කරන කර්මාන්ත ප්‍රදර්ශන. අපි ප්‍රදර්ශන භූමියට ගිහිල්ලා ඒ ගැන වැඩි තොරතුරු ලබා ගන්න. දන්නවනේ අද දවසේ ඩොලර් මැෂින් වෙන් කරලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රීස්පෝ 2024 ප්‍රදර්ශන භූමියේ ඇවිදින්. ඇවිදිනවා කියලා කියන්නේ ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ප්‍රදර්ශන කුටි වල සැකස්ම කොහොමද තියෙන්නේ කියලා තමයි අපි විශේෂයෙන්ම කියන්නේ. ඒ අතරතුරදී අපේ ඩොලර් මැෂින් සුපුරුදු හිතවත අපිත් එක්ක එකතු වෙනවා. චාමින්ද කුමාරසිරි මහත්මයා, අයිමේ ආයතනයේ සභාපති, ඒ වගේම ප්‍රවීණ ව්‍යාපාර උපදේශක සහ ජ්‍යෙෂ්ඨ වරලද්දර බලන්න. අයිබෝන්. සෑහෙන්න ඇවිදින්න ඇති කියලා හිතනවා මේ පෞගිය දවස් ටිකේ. මොකද දැන් මේ ප්‍රදර්ශනයේ එන්ඩ් එකට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඒ වුණත් අද දවසත් හරිම කාර්යබහුලයි. දැන් ඇත්තටම මේ ප්‍රදර්ශන භූමිය BMICH පරිශ්‍රයේ පුරාම පැතිරලා තියෙනවා. ඉන්දර අපි ප්‍රදර්ශනයක් කියලා අපිට මතක් වෙනකොට ඒක එහා පැත්තේ සිරිමාව බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවෙන් කෙළවර වෙනවනේ. ඔව්. නමුත් මේක සෑහෙන දෙයක්. මේ දෙවන්තකම දැනෙනවා මෙතනට ආවට පස්සේ. ඒ තරම් ව්‍යවසායකයෝ ලංකාවේ අර බඩින් පීදෙන අය ඉන්නවද කියලා හිතන වෙලාව. මොකද්ද ඒක තත්ත්වය? මුලින්ම ශනල් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අපේ චරණ TV එකේ ප්‍රොඩක්ෂන් ටීම් එකට. මේ අපි මෙතනින් මේ එළියට වෙලා හැමදාම අපි අර සුපුරුදු ස්ටුඩියෝ එක ඇතුළේ නැතුව අපි අද ආවා එළියට. එළියට ඇවිල්ලා මේ සජීවීව අපි මෙමු දෙයක් ගැන කතා කරන්න ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ දෙයක් විදිහට මම දකිනවා.
අර ඔබ කිව්වා වගේ ශෙනාල් මම ලැබුණු අත්දැකීම පොඩ්ඩක් කිව්වොත් ලංකාවේ අපි කලින් කතා කරා ඔබට මතක නම් මේ එක්සිබිෂන් කියන එක ගැන අපි විවිධ වැඩසටහන්වලදී මේකෙම කතා කරා. එකක් තමයි අපි මීට කලින් අර ජර්මන් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ එක්සිබිෂන් එකකට යනකොට අපි කියන්නේ පිටරටක එක්සිබිෂන් එකකට යනකොට කොහොමද සූදානම් වෙන්න ඕන කියලා අපි වැඩසටහනක් කරා. ඒකදී අපි කතා කරා මේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ ව්‍යවසායිකයෝ මේ පිටරටවල එක්සිබිෂන් වලට යනකොට කරන වැරදි මොනවද? ඒකට කොහොමද සූදානම් වෙන්නේ? රජයක් විදියට කොහොමද මේකට සපෝට් කරන්නේ? මේ ආදී වශයෙන් අපි මේ එක්සිබිෂන් එකක් කියන සංකල්ප ගැන අපි කතා කරා. ඒ වගේම අපි මීට සති කීපයකට කලිනුත් මේ ඩොලර් මැෂින් වැඩසටහනින්ම මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ එක ගැන හැඳින්වීමක් කරා. IDB ගේ චාමන් සහ නිලධාරියෙක් උටට ගෙනල්ලා මේක මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඉතින් අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ අපේ මේ ප්‍රේක්ෂකයෝ දන්නවා මේ එක්සිබිෂන් එක ගැන. නමුත් අපි පොඩ්ඩක් මේ ගැන මතක් කරොත් මම දන්න ආකාරයට ශ්‍රණා මේ වෙනකොට ලංකා ඉතිහාසයේ පවත්වපු දැවැන්තම එක්සිබිෂන් එක තමයි මේක. මමත් මේ BMIC එකේ ගොඩක් එක්සිබිෂන් බලන්න ඇවිල්ලා තියෙනවා. ඒ ආවට අපි සාමාන්‍යයෙන් ආවම අපිට පේන්නේ අර ශාලාව ඇතුලේ නැත්තම් ඒ තෝරගත්තු ප්‍රදේශයක විතරයි මේක තියෙනවා. ඔබ කිව්වා වගේ අතුරු සිදුරු නැතුව වෙනදට වාහන පාක් කරන තැන්වල වෙනදට මේකෙද එන බලන්න අරමන්න අය රෙස් කරන් ඉන්න තැන්වල හැම තැනම හඩ් ගහලා සහ මේ තනකොළ ගොඩවල් කියන්නේ අද ප්‍රදර්ශන කුටි බඩපත් වෙනවා. ඉතින් මේකෙදි මෙහෙමයි අපි අද වැඩසටහනදී කතා කරා ලංකාවේ තියෙන අඩුපාඩුවක් තමයි මේ ලංකාවේ ඇතුලේ මේ වගේ දැවැන්ත ප්‍රදර්ශන කරන්න පුළුවන් අර ස්ථාවර පරිසරයක් තාම නිර්මාණය වෙලා නැහැ. ඉතින් මේ සම්මන්ත්‍රණ ශාලාව වටේ තමයි හැමදේම කරන්නේ. ඉතින් ඒක අපි මේ අඩුපාඩු කියන එක පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. අපි මෙතෙන්දී අගය කරන්න ඕන දේ තමයි මේ සියලු අඩුපාඩු මැද විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයක් මේ වගේ දැවැන්ත විදියට මේක කරන්න පෙළඹීම ගැන අපි සමීලෙම කියන රාජ්‍යාංශය අකාර්යක්ෂමයි කියන කතාවක් ඊට බලන්න දැන් මේ වගේ දැවැන්ත සැලක මේ වගේ දැවැන්ත එක්සිබිෂන් එකක් සංවිධානය කරනවා කියන්නේ ලිටරඩක් නිමේෂන්. ඉතින් අපි බලමු මං හිතන්නේ මේ මේකේ ගොඩාක් දේවල් අපිට තියෙනවා. බලමු අලුත් සංකල්පයක් මං හිතන්නේ මේක ඉදිරියට තව ඊට වඩා මේකේ තියෙන අඩුපාඩු හදාගෙන යයි කියන තැන අපි ඉන්නවා. හොඳයි අපි එහෙනම් මේ දැන් කාලේ වෙන් කරගන්න ඕනේ මේ ප්‍රදර්ශන කුටි ටික අපි නරඹන්න. නරඹනවා කියන්නේ ඔබට තව දැනුමක් එකතු කරනවා හා සමානයි. ඒ වගේම ඔබට ඒක පොඩි උත්ප්‍රේරණයක් වෙයි ඔබේ ඊළඟ ව්‍යාපෘතිය ගැන කතා බහ කරගන්න. පරිස්සමේ ඉස්සරහ දොරටු ඉදිරිපස්සේ වෙන රාජ්‍ය ආයතන එකතු වෙච්ච එක්තරා තැනක් වන් ස්ටොප් ෂොප් එහෙමයි මේ තැන නම් කළ තියෙන්නේ. මෙහෙම තැනක් මේ වගේ ප්‍රදර්ශනයක තියෙනවා කියන්නේ ජාමින්ද කුමාරසිරි මහත්මයා එක්තරා විදිහකට පුදුමයක් වෙන්නත් පුළුවන්. නමුත් මේක අතිශයින්ම ප්‍රයෝජනවත් යමක් කියලා තමයි බැලූ බැල්මට තේරෙන්නේ. මොකද රාජ්‍ය ආයතන මම හිතන්නේ මෙතන තියෙනවා 20 ගානකට වැඩි. ඔබ එහෙමයි දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි දකින්නකොට ප්‍රදර්ශනයක අපි දකින්නේ ප්‍රදර්ශන කුටි. ඒතර මේක බලන්න එන පිරිසක් එනවා. ඒතර මම දන්න දේ තමයි මම ගොඩාක් ලංකාවේ මිනිස්සුත් එක්ක කතා කරාම අපි මේ හැමෝගෙම හිත ඇතුලේ පුංචි ආසාවක් තියෙනවා තමන්ගෙම කියලා දෙයක් තිබුණොත් හොඳයි කියලා. හැබැයි හැමෝටම එතනට එන්න බෑ. ඉතින් මේ වගේ දැනකට ආවට පස්සේ අර හිතේ තියෙන එක පොඩ්ඩක් වැඩි වෙනවා. සමාජාලාට කියනවා අනේ මමත් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. සමාජාලා මෙතනට ඉන්නේ එහෙම කෙනෙක් එහෙම අදහසක් ඇතුව මෙතන තියෙනවා පොඩ්ඩක් පරීක්ෂා කරලා අදහසක් ගන්න වෙන්නත් පුළුවන්. එතකොට එහෙම කෙනෙක් ආවොත් එයාට ඒ අදහස එතනින් එහාට ගෙනියන්න අවශ්‍ය වෙන රජයේ තියෙන ආයතන ගණනාවක් තියෙනවා. ඒ තමන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව. එතකොට එහෙම කෙනෙකුට එළියට ගිහිල්ලා මේ යන්න වෙනවා. සමහරලාට සති මාස ගණන් මේ තැනින් තැන යන්න ඕනේ. මේවා අපොයින්ට්මන්ට් දාලා හොයාගෙන ගිහිල්ලා නිවාඩු දාලා මේක ලොකු ප්‍රොසෙස් එකක්. ඒත් ඒක ඇතුළේ සමහර අය අපි කියනවා මේක අතහැරලා දාන තැන් තියෙනවා මේක මෙපා වෙලා. ඉතින් මේ වගේ තැනක් තියෙනකොට තවත් වාසියක් තියෙනවා ශෙනා. දැන් මෙතන ඉන්න ව්‍යවසායකයෝ මෙතන ඉන්න 1300 රතික ව්‍යවසායක පිරිස මේ ව්‍යවසායකයන්ට තමන්ගේ කියලා ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ ආයතනවල යම් යම් ගැටලු තියෙන ඔස්තකන සමහරකට වෙලාවක් නැහැ. දැන් මෙතන හදලා තියෙන්නේ ඒ ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න
එහෙම නැත්නම් දැනටමත් ව්‍යාපාරයක් කරන මේ කාට හරි මේ ව්‍යවසායකත්වයට අදාළ වන විවිධ ආයතන එකතු කරලා ඒක තෝතැන්නක් කිව්වොත් ඒ කියන්නේ ඔක්කොම එකතු කරලා එක තැනකට ගෙනල්ලා මෙතන රාජ්‍ය ආයතන විතරක් නෙමෙයි රාජ්‍යයෙන් එළියේ වුණත් ආයතන මේකට සම්බන්ධ වෙන්න පුළුවන් මෙතන අපි හයිමෙඩ් එකේ ස්ටෝල් එකක් අපි මුලින් දාලා තිබුණා. එතකොට මෙතන මේ හදලා තියෙන පරිසරය තමයි ඔයා කිලෝමීටර ගණන් ගෙවාගෙන යන්න ඕන නැහැ දවස් ගණන් නිවාඩු දාලා යන්න ඕන නැහැ එක ආයතනයක් තියෙනවා මෙතන ඒ ආයතනයට ගිහිල්ලා තමන්ට අවශ්‍ය කරන කාරණේ කරගෙන තියෙන ඊළඟ ආයතනයෙන් නම් මුටුව මාරු කරන්න විතරයි තියෙන්නේ. මේ ඊළඟ ඩෙස් එකේ ඉන්නවා ඊළඟ ආයතනයේ. ඉතින් මේ ඔක්කොම එකතු කරලා එක තැනකට ගෙනල්ලා මං හිතන්නේ මේක මට වඩා මෙතන වෙන්නේ මොකක්ද කියන පිළිබඳ මෙතුමා පැහැදිලි කිරීමක් කරයි. මම මේ කිව්වේ සංකල්ප දීන පැත්තක. දැන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය සමින්දරංගම මහත්මයා තමයි අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නේ මේ මිනිස් කප්ෂොප් එක ගැන විස්තර කරන්න. රජයේ ආයතන ක්‍රියා අද මෙතන ඉන්නේ. ඔව් ඇත්තටම මෙතන මං හිතන්නේ මෙතන තමයි ප්‍රදර්ශන භූමියේ සුවිශේෂම ස්ථානයක් විදිහට අපි සැලකන්නේ. මොකද මෙතන ඉන්නවා ඇත්තටම ප්‍රදර්ශන කුටි 1300 කතර කර්මාන්තකවල 1300 කතර ප්‍රමාණයක්. ඊට අමතරව අද දවසේ මේ වෙනුවෙන් එනවා අපි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන නැත්තම් ව්‍යාපාර කර්මාන්ත කරන එනවා අපි මේ තමන්ගේ කර්මාන්ත දින ගැටළු විසඳ ගන්න එනවා. ඒතකොට ඒගොල්ලන්ට අවශ්‍ය පරිසරය අපි මෙතන හදලා තියෙනවා. මෙතන ඔබතුමා කිව්වා වගේ මෙතන රාජ්‍ය ආයතන 30කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. කර්මාන්ත සඳහා උදව් කරන සීලම රජ ආයතන මෙතන ඉන්නවා. ඒ වගේම කර්මාන්ත සඳහා අවශ්‍ය ණය පාසුවන් ඒ ලබා දීම සඳහා අවශ්‍ය බැංකු මෙතන ඉන්නවා. ඒතකොට අපි මෙතන මේ පරිසරය හදලා තියෙන්නේ මෙතනින් අදහසක් ජනිත වෙන පුද්ගලයෙකුට ඔහුගේ අද ජනිත වෙන අදහස ප්‍රායෝගික ව්‍යාපාරයක් දක්වා ගෙන යන්න අවශ්‍ය කරන දැනුම නැත්නම් ඒ කරන සහය කොහොමද අපි ලබා දෙන්නේ කියලා එකක්. අනිත් එක තමයි පවතින ගැටලුවක් මොකක් හරි තියෙනම් මෙතන තියෙන රජය ආයතන ඔක්කොම එක තැනක ඉන්නේ මෙතන. එතකොට මෙතුමා කිව්වා වගේම නැත්තම් මේක මාස ගාන යන ක්‍රියාවලියක්. එතකොට මෙතන ඇවිල්ලා එකපාර මේක විසඳ ගැනීම හැකි. ඒක තමයි වන් ස්ටොප් ෂොප් කියලා මේක නම් කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි මේ වන් ස්ටොප් ෂොප් එක ගැන පැහැදිලි අදහසක් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නා. මට තව පොඩි වෙලාවක් දෙන්න දර්ශනත් එක කතාවක් විතරක් කියන්න. දැන් මේ සංකල්පය හොඳයි. දැන් මේක මේ එක්ස්බිෂන් එකට ගෙනාවා. හැබැයි අපි බලමු මේ IDB ආයතනයට පුළුවන් නම් තවත් මම හිතන්නේ හොඳයි. මේ සංකල්පය අපි දීර්ඝ කාලිනව ඉදිරියට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණොත්. ඒ කියන්නේ අපි මේ වගේ මේ ටෙස් කරලාම නෙමෙයි මේක තාක්ෂණයේ භාවිතා කරලා අපිට කරන්න පුළුවන්. මේක යම්කිසි ක්‍රමවේදයකට මෙන්න මේ වන් ස්ටොප් ෂොප් කන්සෙප්ට් එක අපිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඉතාමත්ම සාර්ථකයි. මේක අවුරුදු ගණනාවක් තිස්සේ කතා වෙන සංකල්පයක්. බොහොම සතුටුයි මේක දැක්කම මේ වගේ තැනක් මේ ආරම්භයක් දුන්නට. අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් එහාට මේක සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා දිගින් දිගටම ආයතන කිව්වා. මේ ආරම්භය ගැන අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ Dollar machine. Dollar machine. කලාපයේ ඇත්තරම මේ ප්‍රදර්ශන භූමියේ වෙන් කළ තිබ්බේ මේ පාසල් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන්න. ඒ කියන්නේ මේ පාසල් වලටම වෙන් කරපු වෙනමම ඉඩක් මෙතනදී. දැන් මේ අපි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරනවා තමයි. දැන් මේ ප්‍රවර්ධනය කරන අතරේ පාසල් වලට ඇයි මේ වගේ විශේෂම තැනක් දෙන්න ඕන නිසා දෙන්නේ වාසිය මොකක්ද? ඇත්තරම ශෙනාල් මම මේ තියෙන ප්‍රදර්ශන භූමියේ මම දකින වැදගත්ම කොටස තමයි මෙතන. මම එහෙම කියන්නේ අනිත් ඒවා අපතක්ෂුරු කරනවා කියන එක නෙමෙයි. මොකද රටක ව්‍යවසායකත්ව කියන එක සංවර්ධනය කරන්න ඕනේ මේ පාසල් මට්ටමේ ඉඳලා. මේ අංකුර තැන ඉඳලා තමයි ළමයා උඩට ගේන්න ඕනේ. ඒකෙදී මොකද මේ පාසල් දරුවා කියලා කියන්නේ සමාජෙත් එක්ක තමයි ගැටලෙන්නේ නැති අපි කියන්නේ ස්පොයිල් වෙලා නැති අලුත් අදහස් තියෙන ඒගොල්ලන්ට නිදහස තියෙන පිරිසක්. ඒතර මේ අය තමයි අපි උඩට ගන්න ඕන. ඒතර මෙතෙන්දී ඉතාමත්ම හොඳ වැඩක් කරලා තියෙනවා මේ IDB එකෙන්. ඒගොල්ලෝ මේ වෙනකොට රට පුරා පාසල් මං හිතන්නේ 400 ගානක විතර මේ ව්‍යවසායකත්ව කව පිහිටවලා තියෙනවා. මේ පිහිටවලා තියෙන ව්‍යවසායකත්ව කවස් ඒගොල්ලෝ කරන්නේ මේ පාසලේ ඉන්න ළමයින් ගුරුවරයෙක් සම්බන්ධ කරලා ඒ ළමයින්ට අවශ්‍ය කරන ව්‍යවසායකත්ව දැනුම දීලා
මඟ පෙන්වීම කරලා ඊගොල්ලන්ට පුළුවන් මේ කවිය ඇතුළේ ඉඳගෙන වැඩ කළා තම තමන්ගේ නිෂ්පාදන කරන්න. තමන් ගෙදර ඉඳලා තමන්ගේ නිෂ්පාදනය කරලා ඒ කරන නිෂ්පාදනය ගෙනල්ලා මේ කවිය හරහා සමාජගත කරලා මෙතනින් වෙළඳපළක් හදලා දෙනවා. ඒතර මේ අද මෙතන වෙලා තියෙන්නේ ඒ IDB එකේ එහෙම කව පිටුල තියෙන පාසල් වලින් තෝරගත්තු පිරිසකට ඒගොල්ලන්ගේ කියන්නේ පර්ෆෝමන්ස් අනුව ඒගොල්ලන් කොයිතරම් සාර්ථකව වැඩ කරනවද කියන එක මත ඒගොල්ලොන්ව මෙතනට ගෙනල්ලා නොමිලේ මේ කුටිය දීලා තියෙනවා නැත්නම් අනිත් ව්‍යවසායක මුදල් ගෙවලා කුටියක් ගන්න ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ නිෂ්පාදන මෙතනට ගෙනල්ලා විකුණන්න. ඉතාමත් හොඳ දෙයක්. අද අපි දැන් මේක වටේ ඇවිදගෙන පේනවා. මේ මෙතන මන්තර අද මේ ප්‍රදර්ශනයට ඇවිල්ලා තියෙනවා. පාසල් 20කින් විතර. ඒ වගේ අර හොඳට අර තමන්ගේ සාර්ථකව ව්‍යවසායකත්ව කවය කරගෙන. දැන් අනිත් පැත්තෙන් මේ සමහර වෙළඳ කුටි හිමි අය මේ මීට කලින් IDB එකත් එක්ක සමහර වෙලාවට වැඩ කරපු කට්ටිය. ජොයින් වෙච්ච අය. ඔව්. ඒ කියන්නේ බොහෝ වෙලාවට IDB එකෙන් සමහර විට අර මග පෙන්වීම කියන එක ඒ වෙනකොට හම්බෙලා තියෙන්න ඇති. අනිවාර්යයෙන්. ඇත්තට මේක තමයි මං කියන්නේ මේ අංකුර තමයි කවදා හරි දැවැන්ත ගස් බෝඩටපත් වෙන්නේ ශ්‍රේණාල. ඉතින් මේ අවස්ථාවේ මේක හඳුනගෙන මෙයන් ඉතාමත් හොඳ වැඩසටහනක් පත් කරනවා. හොඳයි. කොම්පෝස්ට් නේද මේ? මේ කොම්පෝස්ට් නේ වෙන්නේ ඕර්. කොස්මටික් සයිටම් තියෙන්නේ. මේ ඔක්කොම ප්‍රොසෙඩියර් එකක් අරගෙන මෙතන ඉඳන්ම කොතනද දෙන්න පුළුවා. මොකක් හරි ඩිසයින් එකක් තියෙනවා නම් මේ ඔක්කොම ගොතපුවා. මම තමයි ගොතන්නේ. මෙතන ඉඳන් කස්ටමයිස් කරලා දෙන්න. ඔන් ද ස්පොට් දෙනවා. එතකොට දැන් කොච්චර කාලයකට කලින්ද මේ ඔබලන්ට මෙන්න මේ ප්‍රදර්ශනයක් තියෙනවා කියලා මේ ස්කෝලේ දැනුම් දුන්නා. මම හිතන්නේ සතියක් වගේ ඇතුළත කාලෙක තමයි මේ ගොඩක් හැමදේම රෙඩි කරගන්නේ. හරි. එතකොට දැන් අද මොනවද මේ තවත් අපිට මේ කෑම ජාති පේනවා, මේ අතින් ගොතපුවා පේනවා. ඒත් මේවා ගෙදරද හදන්නේ නැත්නම් ස්කෝලේ හදන්න තැනක් තියෙනවද? ස්කෝලේ හදන්න තැනක් තියෙනවා. ඒ වගේම නමුත් මෙතන තියෙන දේවල් අපි ඉතින් කෙටි කාලයක් ඇතුළත මේකට ගොඩක් ශ්‍රමය මහන්සි යන්නේ. අපි ගෙදරින් තමයි හදාගන්නේ. මට තව දෙයක් කියනවා. ඔයගොල්ලෝ දැන් මේ ප්‍රදර්ශනය නිසානේ දැන් මේක මේ හදාගෙන ආවේ. දැන් එතන ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ මේක දිගින් දිගටම මේ වගේ දේවල් කරනවද? ඔව්. ඕගොල්ලන්ගේ සල්පිල් තියලා මොනවා හරි කරලා මේව දැන් විකුණන ඕගොල්ලන්ට දිගින් දිගටම මේ බිස්නස් එකක් කරන මොඩල් එකක් තියෙනවද? ඔව්. පාසලෙන් අපිට අවස්ථාවක් දෙනවා. අපි හැමෝටම දෙමාපිය රැස්වීමක් දවසට මේ අපේ ත්‍රියා ඒව කොහොමද කල්පනා කරන්නේ? මොකක් හරි කම්පැනික් වගේ ඕගොල්ලෝ ෆෝම් කරලා මොනවා හරි දේවල් ක්‍රමවේදයක්. ව්‍යාපාරයක් විදිහට රන් වෙනවද ඒක? ගොඩක් අයට තම තමන්ගේ තියෙනවා FB page online හරහා කරනවා. ඒ වගේම ගොඩක් අලෙවි කටයුතු වලට තම තමන් විදිහට ව්‍යාපාර විදිහට කරගෙන යනවා. කොහොමද නිසි ක්‍රියේෂන් ඔය නම කොහොමද ආවේ? මගේ නම නිසිනි. මෙයාගේ බ්‍රෑන්ඩ් එක. يعني මේ එතන දැන් 10ක් විතර ඉන්නේ. 10 දෙනාගෙන් ප්‍රොඩක්ට්ස් ටික මේ අනුල විද්‍යාවේ ස්ටෝල් එකේ තියෙනවා නේ. හරි. ගුඩ් ලක්. හරි ගුඩ් ලක්. කැගරා මධ්‍ය විද්‍යාලයේ තමයි පාසල. අද වෙද්දි මම සේවකයෙක් 3 දෙනෙක්ගෙන් යුතු කම්පැනියක් පවත්වාගෙන යනවා. එතකොට අපි බතික් තමයි බතික් අයිටම් කරන්නේ. බතික් සාරි, බතික් සරම්, බතික් වල කැමති ඕනම නිර්මාණයක් කරනවා. ඒ වගේම ලංකාවේ ෆස්ට් ටයිම් බතික් වලින් පිරිත් මණ්ඩපයක් කරේ මම. එතකොට ඊට අමතරව බතික් අපි ලංකාවේ හැමතැනටම දානවා. ඔයාලා කැමති නම් බතික් ගොඩක්ම Facebook page එකක් යනවා මගේ දහම්ස බතික් කියලා. ඒකෙන් තමයි ගොඩක් කට්ටිය orders දාන්නේ. ඒ වගේම online අපි කරනවා. ඒ වගේම බතික් වල ඔයාලට කැමති ඕනම ඩිසයින් එකක් අපිට කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ඕන තැනකට අපි බඩු යවන්න පුළුවන්. ඒ කියන්නේ export market එකටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම eco printing, ඒ කියන්නේ natural බතික් එකක් මම මේ දවස්වල test කරගෙන යන ගමන් තියෙන natural බතික් කරන්නේ කොහොමද ඒ subject එක ගැන. ඉතින් දැන්
අවුරුදු දෙකක් ඔයාට මට කියන්න පුතේ ඔයාට දැන් මේ බතික් කරන්න ඔයාගේ ගෙදර පොලිසියෙන් ගාව කොහෙන්ද ඔයාට බතික් කරන්න කියන එක ආවේ ඒ වැඩි තුනේ කරන්න මම බතික් ඇත්තරම මොකද්ද අපේ අම්මා බතික් කෝස් එකක් කරා හැබැයි අම්මා බතික් පටන් ගත්තේ නැහැ තිබ්බ වාතාවරණයක් දැක ඊට පස්සේ මට ආසයි හිටලා ඒ කොරෝනා කාලේ මේ දවස්වල ගෙදර හිටපු ඉඳන් මම ඉස්සලම් බතික් පටන් ගත්තා ඊට පස්සේ මම මුලින්ම කරේ බතික් ටී-ෂර්ට් අවුරුදු එකමාරක් මම බතික් ටී-ෂර්ට් විතරක් කරා ඊට පස්සේ තමයි ටිකෙන් ටික මම නැගිටලා අද වෙද්දි වෙනම වැඩවලක් හදලා වැඩබලක් අද්දා සේවකයන් තුන්දෙනෙක් දාලා වැඩ කරගෙන යනවා. විතරකින් අර එක්කෙනෙක් ගණගත්තොත් ඒක මේක කරලා එනවා නේද? ඒක අනිත් උදා මම ඔයා ගුණත් කරන්නේ නැලොන්නේ. මම කොමස් කරන්නේ. කොමස් කරන්නේ. අද ඔයා කවුන්ටින් බැත් ඔක්කොම බැලන්ස් කරගෙන බැලන්ස් කරගෙන යනවා නේද? ඒක ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට කොහොමද මේකින් තියෙන වඩ බාධාවක්ද කොහොමද ඒක බැලන්ස් කරන්නේ? නෑ බාධාවක් නෑ. මොකද මම බිස්නස් කරන්නේ උදාහරණයක් වශයෙන් ගත්තා මේ ළඟදී මට පොඩි වැඩක් වුණා. චෙක් එකක් ආවා. චෙක් එක ගිහිල්ලා දෙද්දි චෙක් එකේ ජෝඩි ඩිගැලි දෙකක් තිබ්බා කියලා මේක කිව්වා මේ චෙක් එක ඇවිල්ලා කරන්ට් account එකට විතරයි මාරු කරන්න බලන් ඒ වෙද්දි මං චෙක් ගැන දැන කියන්නේ දැනගෙන හිටියේ නැහැ හැබැයි ඒ ප්‍රැක්ටිකලිය දැනුම ගත්තා හැබැයි ඒකම එහෙම් පිටින්ම පොතේ තියරි එකක් තියෙනවා business එක පටන් පවත්වගෙන යද්දි අපිට ප්‍රැක්ටිකලි ගන්න දැනුම ඒක තියරි එක පොතේ තියෙනවා මේ අවුරුද්ද තමයි ඉලව ගන්න දැන් ඒකට shop එකක් කරනවද shop එක කියන්නේ මම workshop එකක් තමයි කරන්නේ මම ගොඩක් customers එන්න මම wholesale ගන්න customers ඒතර මේ වගේ වැඩසටහනක් තියෙන කියලා මම ඇත්තරම ලොකු වටිනාකමක් තියෙනවා IDP එක ඒ වගේම අපේ ස්කෝලේ සම්බන්ධ වෙලා තමයි මේ වැඩේ කියන්නේ මට මේ ස්ටෝල් එක ලැබුණේ ඉතින් IDP එකෙන්ත් අපිට සෑහෙන උදව් කරා අනුරාධපුරේ ප්‍රදීප් සර් ඒ වගේම අපේ ස්කෝලේ ප්‍රින්සිපල් සර් ගේ ග්‍රාම විද්‍යාලේ සර්වත් මාර්ම සපෝට් එකක් දුන්නා මට මෙතනට එන්න ඉතින් මේක ඒ කියන්නේ අපිට එක්ස්පෝට් කරන්න පුළුවන් බඩු ඒ වගේම අපිට අලුත් අයිටම් දැන් මේ අයිටම් එක ගත්තොත් මම අලුතෙන් තමයි මේ අයිටම් එක හැදුවේ මේ තමයි සර්මකට පැකින් එක ආ උණ බටෙන් තමයි මේ අයිටම් එක මම අයිඩියා කරේ සර්මකට පැකින් එක නිකම්ම සර්මක් අපි කස්ටමර් කෙනෙකුට දෙනවට වැඩිය අපිට මේක තා පොඩ්ඩක් ඩෙවලොප් කරලා අපිට මේක පුළුවන් එක්ස්පෝට් කරන්න පේන අර උණ බම්බුවම තමයි මේ තැන මෙතන මේ ශනාල් අන්න ඒකයි කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි වාට කියනවනේ අර නිකම්ම ව්‍යවසායකයෙක් වෙන එකයි උගත්කමත් එක්ක ව්‍යවසායකයෙක් වෙන එකේ තියෙන වෙනස ඉතලා මතලා දේවල් කියන්නේ මෙයා උගත්කමත් එක්ක ඉන්නකොට එයා එකක් මෙයා කොමර්ස් පැත්තේ බිස්නස් පැත්තේ මැනේජ් කරනවා අනිත් පැත්තේ නිර්මාණාත්මක අන්තිමට සෙල්ලිං කියන්නේ ඒකනේ මෙතන ඩිෆරෙන්ෂියේෂන් එක මෙයා යුනික් එකක් මෙයා පැකේජින් පැත්තෙන් මචන් සෑහෙන ස්කෝපල් ඉවරයි මේක. වා නැෂනල් ලයිසන්ස් එකත් එක්ක කරනවද? ආ කරනවා ගාම නැහැ. ආ ඒක තැන්කෝ තත්තම තියෙනවා ස්ටෝල් එකේ කොලක් කියලා. ඒගොල්ලෝ බතික් වලදී වෙන මේගොල්ලෝගේ තියෙනවා. තියෙනවනේ. පොඩක් කියලා අතන ෆ්‍රන්ට් එකේ තියෙනවා. කතා කරන සම්බන්ධයි. ආ අර දව කොන්න අපි සපෝට් කරන්න පුළුවන් තරම් අපි බතික්න්ටුවා වෙබ්සයිට් එකේ තියෙනවා. ඔය වෙබ්සයිට් එකේ මගේ Facebook page එකේ තියෙනවා. ආ හරි. දහම් සම්බන්ධික සර්ච් කරපුවා මගේ Facebook page එකේ තියෙනවා. මගේ සියලුම ඩීටේල් තියෙනවා. හරි. හොඳයි. ජය වේවා. හරි. තැන්කියු සර්. හරි. හරි. තැන්කියු සර්. සායකත්තේ අර මංපෙත කියන පැත්ත හැමදාම පෙන්වලා දුන්නනේ අපේ උපාලි ජයසේකර මහත්මයා. දැන් උපාලි ජයසේකර මහත්මයා අද දවසේ මේ රට හදන වැඩේට හරියට බිසි වෙලා ඉන්නේ. කාර්ය බහුලයි. ඒ වුණාට අපිට මෙගා හීටර් සමතක කරන්න බැරි ඉඳ මේ අපි දැන් ආවේ මෙගා හීටර්ස් එක ඇතුළට. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඉන්ටර්නැෂනල් එක්සිබිෂන් එකේ මෙගා හීටර්ස් තැන වෙන් කරගත්තේ මෙන්න මෙතන. මෙගා හීටර්ස් කියන්නේ ලංකාවේ මේ ප්‍රමුඛ මේ හීටින් ඉක්විප්මන්ට්. ඒ කියන්නේ මේ හීට් කරන සම්පන්න සහ මේ සොලූෂන්ස් හදන නිෂ්පාදනය කරන සහ බෙදා හරන තැන හීටින් සොලූෂන් හීටින් සොලූෂන්ස් වල හරකට මෙතන බාල්පද මෙතන ආන්නේ බාල්ටි නෙමෙයි මෙතන සොලූෂන් ඔයා ඇවිල්ලා කිව්වොත් මට මෙන්න මේ જાතිය වැඩක් කරගන්න තියෙනවා මට මෙන්න කරත් කරගන්න දරක් තියෙනවා මගේ ආයතනේ මගේ ඉතන එයා මේගොල්ලෝ කිව්වා මේගොල්ලෝ එක ඩිසයින් එක අදලා අදලා දෙනවා සොලූෂන්ස් දෙනවා ඒ වගේ සොලූෂන්ස් වලට රෙඩි කරපු දේවල් ටික මෙවට දිනනවා සහ මේ මේ ප්‍රොඩක්ට් හැටියට එළියට ආපු දේවල් කීපෙකුත් තියෙනවා. දැන් බලන්න මේක හරි හුරු බුහුටි. ඒකනේ මම බැලුවම හිතෙන්නේ නිකන් හරියට නිකන් අර සුප් හදන්න පුළුවන් නිකන් ප්‍රෙෂර් කුක එකක් වගේ එකක් කියලා. නමුත් මේක මල්ටි කුක එකක් කියලා තමයි අපිට කියුවේ. බරක් නැහැ. බරක් නැහැ. බර කීයක්ද වැඩද? බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක්ද? ඔව් එච්චර බර නැහැ. ග්‍රෑම් 500. ඒතකොට දැන් මේක මෙගා හීටර්ස් එකේ මල්ටි කුකර් එක. ඔව්. එතකොට මේකෙන් උයන්න පුළුවන් මොනවා? මේක ඇත්තටම දැන් අපි අර ලංකාවේ ලොකු ෆැමිලිස් නැහැ නේ ඉස්සර වගේ. දැන් අපේ වසර 45ක් පළපුරුද්දක් තියෙන මෙගා හීටර් සායතනෙ. අපි අපේ උපජායසේකර මහත්තයා හොයලා බලලා ලංකාවේ සාමාන්‍යයෙන් පොඩි පවුලකට
ලේසියෙන් පහසුවෙන් පිරිසිදු හොයාගන්න පුළුවන් උපකරණයක් තමයි අපි හොයාගත්තේ. ඒක ගැන හිතලා අපි මේක ඇතර ඉම්පෝට් කරන ප්‍රොඩක්ට් එක. නමුත් අපේ ප්‍රොඩක්ට් එකක් විදිහට අපි අපිට ඕන විදිහට හදලා නිර්මාණය කරන්න තමයි ගෙනල්ලා තියෙන්නේ. මේකේ අපිට හොයාගන්න පුළුවන් බත් වගේ වෙනවා නම්, ඒ කියන්නේ හාල් වෙනවා නම් ග්‍රෑම් 400ක් වගේ හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ කප්ස් දෙකක් වගේ. ඊට අමතරව මේකේ අපිට පුළුවන් මස් මාළු එළවලු වර්ග ඕන එකක් විස ගන්න පුළුවන් එක වරකට එකක්. ඊට පස්සේ මේකේ තියෙන තව ඇඩ්වාන්ටේජ් එක තමයි අපිට මේක ස්ටීම් කරන්න පුළුවන් එළවලු වර්ග. එළවලු වර්ග තියෙනවා මේ ස්ටීම් කරන්න නම් විතර වගේ ඕන නම් විතර තම්බන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන වටිනාම දේ තමයි අපි මේක වොට් 500ක වගේ අඩු ධාරිතාවයෙන් හීටර් එකක් දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේ වොට් 500ක් පැයක් පාවිච්චි කරොත් එහෙම අපි යුනිට් එකෙන් භාගයක් තමයි යන්නේ. එතකොට සාමාන්‍යයෙන් රුපියල් 17ක් විතර තමයි කෝස්ට් වෙන්නේ. එතකොට අපි මේක පැයක් ඇතුළත ව්‍යංජන හතරක් වෙලා බත් එකක් විසකන ගත්තා රුපියල් 17ක වගේ පොඩි කෝස්ට් එකක් තමයි විදුලි බිලක් තමයි අපිට යන්නේ. ඒක තමයි ඇත්තටම අපිට මේ දාන්න උමනාවනේ මාකට් එකට. මොකද මේ අඩු වියදමකින් හොඳ කෑම වේලක් පිරිසිදුව රසට ව්‍යාගන්න පුළුවන් සිස්ටම් එකක් තමයි මේ. දැන් මාකට් එකෙන් ඒ කියන්නේ මේ මේක අර මේ economical smart solution එක. solution එක. අඩු වියදම් සුළු පොඩි පවුලකට නැත්තම් සමහරවිට මම හිතන්නේ මේ ගොඩක් අර බෝඩින් වල ඉන්න කට්ටියට ඒ වගේ හතර දිනක් වගේ ඉන්න හතර දිනක් වගේ පුළුවන්. අඩු වියදම් වගේම වැඩි කාර්යක්ෂම. වැඩි කාර්යක්ෂම මේ විදුලි කොස්ට් එකට හරියන විදිහට කේට කරපයක් වෙනවා. එහෙනම් සමහර විට අපිට හිතන්න පුළුවන් මෙගා හීටර්ස් සායතනේ අර නිමි භාණ්ඩ වලින් වැඩිම ඉල්ලුම තියෙන්නේ මේකටද කියලා. ඔව් අපිට ගොඩක් දුරට අපේ ප්‍රධාන වශයෙන් ඉමර්ෂන් හීටරේටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් මාකට් එකේ අලුත් දේවල් හොයන අතරතුර අලුත් ජෙනරේෂන් එක මේ වගේ දෙයක් ඩක්කලා ඉක්මනින් එක්සෝප් කරගන්න මට ගන්නවා. පොඩ්ඩක් කියන්නකෝ දැන් ඔයගොල්ලෝ දැන් මෙගා හීටර්ස් කොහොමද දැන් මෙතන තියෙන භාණ්ඩ ටිකනේ තියෙන්නේ. ඔව් දැන් කෙනෙක් ආවද මේ මෙච්චරද තියෙන්නේ කියලා අහුවොත් මොකද්ද එතකොට අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රොඩක්ට්ස් කියලා කියන්න තියෙන්නේ. ඇත්තටම මෙගා හීටර්ස් කියන්නේ දැන් ප්‍රධාන වශයෙන් අපි හීටර්ස් තමයි නිෂ්පාදනය කරන්නේ. වසර 45ක වෙලේ ඉඳන් ඉමර්ෂන් හීටර්ස් ඉතිරියට ඉන්ඩස්ට්‍රියල් ෆැක්ටරිස් වලට ඕනද. හැම වර්ගයකම හීටරයක් නිෂ්පාදනය කරනවා. මේ හීටර්ස් වලට අමතරව මේ හීටර්ස් කන්ට්‍රෝල් කරන්න පාවිච්චි කරන control system ඒ control system නිෂ්පාදනය කරනවා. අපි එතනින් එහාට ගිහින් ෆැක්ටරිස් වලට අවශ්‍ය සුදුසුකම් ටැංකි, එතකොට oven, එතකොට heat exchangers, ඒ වගේම commercial kitchen equipments, ඒ වගේ හැම එකක්ම නිෂ්පාදනය කරනවා. එතකොට heater විතරක් නෙමෙයි එතනින් එහාට ගිය manufacturing වලදී මේක කිරිනේට අදාළ කිරින machine වලින් machine වලට අපි ලොකු දායකත්වයක් දෙන්න තියෙනවා. ලංකාවේ මේ ගොඩක් තැන්වල දකින්න පුළුවන් මෙගා හීටර්ස් භාණ්ඩයක්. අර කිරි උණු කරන මැෂින් එක. ඒ මොන කියන්නේ? කිරි උණු කරන මැෂින්. මේකට දාලා උණු කරනවනේ. ඔව් මේකට දාන්න ගන්න නෙමෙයි. නෑ 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 මේකට කිරි දාලා ඉවරලා කිරි ලීටර් 10 ප්‍රමාණ දෙකක් දාන්න පුළුවන්. දාලා ඉවරලා වටේට තියෙන වතුර ජැකට් එකක් වතුරෙන් තමයි කිරි රත් වෙන්නේ. එතකොට වතුරෙන් කිරි රත් වෙද්දී කිරිවල සාමාන්‍යයෙන් බැක්ටීරියා එක නොමෙරි සෙල්ලිගේ අංශක 85ට රත් කර ගන්න ඕනේ. මේකෙන් ඒකේ ඒ කාර්යය හරියටම කර ගන්න පුළුවන්. සෙල්ලිගේ අංශක 85 වෙද්දී මෙයා බොයිල් වෙලා නතර වෙනවා. ඊට පස්සේ අපිට මේකේ ටෙම්පරේචර් එක අඩු යන්නේ අන්නරයි. ඊට පස්සේ මේක අපි ටෙම්පරේචර් එක අඩු කරලා දවස් මේ සාමාන්‍ය පැය 3-4ක් වුණත් කිරි කස්ටමර්ස් වලට මේ සර්ව් කරන්න පුළුවන්. ඒක උනන්න. කිරි වලට විතරද මේ පාවිච්චි කරන්නේ? අපි කොලකැඳ වලටත් එකක් පාවිච්චි කරලා තියෙනවා. කිරි කොලකැඳ සුප් ඒකත් එහෙමමයි. ඒකත් ඒ කියන්නේ කොලකැඳ අමුෙන්ද මේකට දාන්න? කොලකැඳ අමුෙන් දාන්න. බ්ලෙන්ඩ් කරලා බ්ලෙන්ඩ් කරලා දාන්න කොලකැඳ. රත් කරන වැඩි සම්පූර්ණ ඉදිරියෙන් කරලා. දැන් මේ මේක කොච්චරක් ගන්නවද දන්නවද? ලීටර් 10ක් දාන්න. සාමාන්‍ය මාකට් එකේ බිල කීයක් වෙනවද මේකේ? ඕක සාමාන්‍ය රුපියල් 48,000ක් විතර වෙනවා. 48,000. ඒක චාමින්දවත් ගොඩක් කිව්වනම් හරි. ඒ කියන්නේ ඒක ඉන්වෙස්ට්මන්ට් එකට කොච්චර ලාභයක්ද? ඒ කියන්නේ 48,000ක් ඉන්වෙස්ට් කරාම මේක දැන් මම මේ මේක දැක්කමර මතක් වුණේ මෙහෙම එකක් මේ කියලා. දැන් අපි බලන්න සාමාන්‍යයෙන් පාර යනකොට ගොඩක් තැන්වල මිනිස්සු කොලකට තියාගෙන විකුණනවා. සමහර වෙලට ගෙදර මේක හදාගෙන ඇවිල්ලා සාමාන්‍ය වාජනයක දාගෙන තියාගෙන වාජනයක තමයි දාලා ඔක දෙන්නේ. ඕක පෑද්දයක් කරනකොට නිමෙනවා. ඊට පස්සේ කට්ටියට බොරකට අර ෆ්‍රෙෂ් ගතිය නැහැ. අනිත් එක මේ වගේ සොලියුෂන් එකක් තියෙනවා නම් ඇත්තටම අර
දෙන ප්‍රොඩක්ට් එක රිෆ්‍රෙෂ් වෙන්න දෙන්න පුළුවන්. මම හිතන්නේ මෙතන හොඳ මාකට් ඔපියුනිටියක් එතන තියෙන කොට. තියෙන අනිවාර්යයෙන්. මේ ස්වයන් රැකියාවට ගොඩක් ස්වයන් රැකියා කරන්න. අපි 40,000 ක අද කාලේ එහෙම ලොකු බලකුත් නෙවෙයි. ඔව් අනිවාර්යයෙන්. Dollar machine. මෙගා හීටර්ස් භාවිතය ඔබේ නිවසේ සහ වැඩබිමේ ආරක්ෂාව සහතික කරයි. ඩොලර් මැෂින්. අපි මතක ඇති පෞගිය ඩොලර් මැෂින් වැඩසටහන් වල අර කොච්චර අර ඉල්ලුමට සැපයම දුන්නත් අපිට අර පිරිමහ ගන්න බැරි කර්මාන්තයක් තිබුණා. ඒක තමයි මේ 23 වස්සයෙන්. 23 වස්සයෙන්. ඔව් හරි ලස්සන වැඩසටහනක් කරා සහ අපි මේ වැඩසටහනෙන් තමයි දැනගත්තේ. يعني බොහෝ දෙනා දැනගත්තේ මේ ලංකාවේ අර කප්පි ග්‍රෑන්ඩ් මාස්ටර් පවා ඉන්නේ මේ ලාංකිකේ. ඔව් මිස්ටර් කප්පි ලංකාවේ. කප්පි ඉන්නේ ලංකාවේ. ලෝකේ ලොකුම කප්පි එක්ස්පෝර්ට් ලංකාවේ. එක්ස්පෝර්ට් දැන් මේ IDB මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ සමස්ත මේ ප්‍රදර්ශන භූමිය ඇතුළත සැලකී ක්‍රීඩක් වෙන කරලා තියෙන මේ මින් මැදුරුවට. ඒ කියන්නේ මේ මේ ඕනමන්ටල් ෆිෂ්. ඕනමන්ටල් ෆිෂ්. දැන් මොකද්ද මේක ඇත්තටම තත්ත්වය? මේවයි කියලා අපි කතා කරා වගේද මේ මේක මේ සමහරලාට මේක සීමිත පිරිසක් අතර දින එකක් සමහර අය දන්නේ නැහැ මේකේ තියෙන සමහර වපසරි වුණත් සමහර අවබෝධයක් නැති තැන් තියෙනවා. ඒ කියන්නේ මමත් ඉගෙන ගත්තේ මේ තැන් වලට ආවා. මම හිතන්නේ මේක ඉන්න කටින් කතා කරන දරගන්න පුළුවන් මේ මේ සමහර මත්ස්‍යෝ ඉන්නෝ මේ ලක්ෂ ගණන් මිලියන ගණන් වලට මේ විකුණන්න පුළුවන් මත්ස්‍යෝ. ඒ කියන්නේ වා මේ 10000 ගණනක් හදන්න ඕනේ නැහැ. ඒ ඒ විශේෂිත මත්ස්‍යයන් සාමාන්‍යයෙන් කීප දෙනෙක් හදාගත්තත් ඔයාලට හොඳ ආදායමක්. නමුත් ඒකට කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම මේක වටේට තියෙන තව කාරණා ගොඩක් තියෙනවා. මම හිතන්නේ තමයි මම විශේෂයෙන්ම දැක්ක දේ තමයි දැන් මෙතන අර ටැංකියේ ඉඳලා අර මේ අභිජනනය කරන ටැංකියේ ඉඳලා ඒකට අවශ්‍ය කරන අර ඔක්සිජන් පවා අර එකතු කරන අර ඉක්විප්මන්ට් එක එන්ටුවේ මේ වැලියු චේන් එකේ තියෙන හැම දෙයක්ම මෙතන මම හිතන්නේ තියෙනවා. ඒ කියන්නේ උපදෙස් දෙනවා තියෙනවා, ඉක්විප්මන්ට් දෙනවා තියෙනවා, මාළු ඉන්නවා. මේ සමහර මාළු ඒක මම හිතන්නේ ඒකේ අදාළ පුදුලංගෙන් අරම ගොඩක්ම වට තේරෙයි. සමහරලාට මේවා ඉම්පෝට් කරනවා පොඩි පැටියක්. මෙහේ යාව හදලා එක්ස්පෝට් කරනවා ලොකු ලාභයක් ගන්න පුළුවන් මේක මාළුවෙක්. හැබැයි ඉතින් ඒක හරියට කරන්න ඕන. මම හිතන්නේ ඒක අපි ඒ අයගෙන් අහන්න ඕනේ. ඒ අයගෙන් අහන්න ඕනේ. මොකද ඒක හරි විශේෂිතයි. මේ මේක අර කරන්න බොහොම අර ඉන්ට්‍රස්ටිං දෙයක් කරනවා. අලි ගැන හොයන්න හොයන්න අර අලින්ට අපි ආස වෙනවනේ. ඒ වගේ තමයි මේ මේ ගොඩක් අය. ඒ කියන්නේ මේ අකර්මන්ත එක ගොඩක් තියෙනවා. ගොඩක් බලමු. අපි බලමු අපි බලමු. අපි යන් අරපත. කරගෙන ආවේ කවින මාත්‍ය දැන් මේ සුදුරු මස්ස කර්මාන්තයේ දින රසිරීකරණේ අපිට මේ මුමුට හරියන්න සැපීම දී ගන්නවත් බැරි තත්ත්වයක තමයි ලංකාව මේ කර්මාන්තය ඇතුළේ ඉන්නේ. සහ හරි වර්ණවත් සහ එක එක ස්කේල් එකෙන් මේ මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. දැන් අපිට හම්බුණා මේ මහත්මේ මහත්මයා නම් මොකක්ද? මම මංජුල් වෙනගේ. මම මේ ලංකාව එක්ක ආයතනයේ නියෝජනය කරනවා. මේ ප්‍රධාන වශයෙන්ම දායකයන් අපි මිතුරු මතුන් බෝව කරන්නන්ට ෆාමස් ඩට ඊළඟට ෆාමස්ට අවශ්‍ය සියලුම කෑම වර්ග, ඊළඟට ඒගොල්ලන්ට අවශ්‍ය මෝටර් වර්ග, ලෝවර් වර්ග, ෆාම් එකක් හදන්න මූලික අවශ්‍ය තියෙන සියලුම දේ ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ ඇක්වේරියම් එකකට මින් මැදිරුවකට අලුතෙන් පටන් ගන්නවා නම් ඒකට අවශ්‍ය සියලුම දේවල් විශේෂයෙන් චයිනාවලින් ඒ වගේම කෑම වර්ග වියට්නාම්, ජපාන් වලින් ඒ වගේ ඉම්පෝට් කරලා දීමක් තමයි අපි කරන්නේ. ඊට අමතරව එක්ස්පෝර්ට් කරන මාළු අපි සප්ලයි කරලා සප්ලයි කරනවා. ඊට අමතරව සියලුම මේ මින් ඒ කියන්නේ තමන්ගේ දිවස් වලට, හොටෙල් වලට, ආයතන වලට, බැංක් වලට අවශ්‍ය සියලුම මේ මත්ස්‍ය ටැංක් වලට තියෙනවා. ඉතින් මේ සියලුම ආනයනික ටැංක් උසස් ක්වොලිටිය වර්ගීමුත් එක්ක අපේ ආද අවුරුදු 25කට වැඩි දැනට මේ භාගය විශ්වාසය දෙනාගෙන ඒ වගේම උපරිම සේවයක් ලබා දෙනවා.
සාවිත මාත්මී අර ලොකු මාළු ඉන්නවා කියලා හිතපු තැනකට තමයි අපි මේ ආවේ. ඒක අපි මේ මේ හම්බෙන් දැනගත්තේ මෙන්න මේ තරම් ලොකු මාළු ඉන්නවා සහ මේ මේ මාළුගේ වටිනාකම ඉතා ඉහළයි කියන්නේ. අපිට මේ ටැංකිය බලපුවාම මේ පෙනුණා මේ ප්‍රේක්ෂකයා දැක්ක මේ මාළු කොච්චර ලොකුද කියලා. මාළුවාගේ තරම ලොකු වෙන හින්දා වෙන්නේ නැති මං හිතන්නේ ක්වොන්ටිටි එකත් එච්චර ලොකුට නෑ. දැන් මේ මහත්මයා තමයි ඒ කාර්යය. දැන් මේ මහත්මයාගේ මූලික වැඩ ටික වෙනවා කියන්නේ ජපානයේ. ජපානයේ ශ්‍රී ලංකාව එකතුලා කරන යම්කිසි අර මේ ඕනමන්ටල් ඉන්ඩස්ට්‍රි ඕනමන්ටල් ෆිෂ් ඉන්ඩස්ට්‍රි එකට කරන යම්කිසි වැඩක් වෙන හැටි. මම අර වාඩි ඉස්සලා කිව්වේ අපි සාමාන්‍ය මාළු අපිට සිය ගණන් ඇති කරන්නත් පුළුවන් නැත්නම් මේ වටිනාකමෙන් වැඩි එක්කෙනෙක් දෙන්නෙක් හදලා අපිට එක මාළුවෙකු කරලා හොඳ ගාණක් ගන්නත් පුළුවන්. හැබැයි ඒක මේ ඒ හිතන තරම් ලේසි නෑ. ඒකට තියෙනවා ප්‍රොසෙස් එකක්. මම හිතන්නේ මෙතුමායි සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක් එතුමා ඒකන කියයි කොහොමද වෙන්නේ කියලා. ඔහු තමයි නම කියන්නේ. මම අමිල බණ්ඩාර. අමිල බණ්ඩාර. ජපානයට ගිහිල්ලා කොච්චර කල්ද? ජපානයට ගියේම මේ මේ වගේ වැඩක් කරන්න හිතේ තියාගෙන. නෑ, ඇත්තට පොඩි කාලේ නම් මාළු හැදුවා. ඊපස්සේ ජපානයට ගියා. ජපානයේ යන්න ඉගෙන ගන්න. ඊපස්සේ සබ්ජෙක්ටයක් මාළු කියලා ඊටසේ අතට ඉස්සල්ලම ජපනීස් කොයි කියන මාළුව ජපානි තමයි දැක්කේ. ඊටසේ මමත් හෙව්වා මේ මාළු ඇයි කොහොමද ඉන්නේ කියන එක. ඊටසේ නමුත් ඒක අපිට හරිය ඩීටේල්ස් ගන්න බැරි වුණා. මොකද හේතුව ඒකත්ගේ වඩාවක් මේක. නමුත් ඒක පවුල් ප්‍රමාණයක් විතරයි කොහොම සයින්ටිෆික් කරන්නේ මේක. දැන් මට සරලව කියනකොට දැන් මේක දැන් මේ බලන් ඉන්න කෙනා අදහසක් ගන්න. දැන් මේ වගේ මාළුවෝ අපි දැන් කමර්ෂල් කිව්ව අපි දැන් අපිට ගේනවනේ. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් ප්‍රමාණාත්මක අපිට කී දෙනෙක් විතර ගේන්න පුළුවන්ද? ඊට පස්සේ ගෙනල්ලා මේවා කොච්චර කාලයක් යනවද මේ මාළුවා ගෙනල්ලා මේ මේ කියන ප්‍රමාණයට ලොකු කරන්න සහ ඊට පස්සේ මේක ආර්ථික පැත්ත ගත්තොත් අපිට කොයි වගේ ආදායමක් ලාභයක් මේකින් ගන්න පුළුවන්ද කියලා? මේකේ ඇත්තටම අපිට ඕන සයිස් එක මාළුවෙක් ව්‍යාපාරින් ලංකාවට ඉම්පෝට් කරන්න පුළුවන්. හරි. නමුත් මේ වගේ ලොකු මාළුවෙක් කියනකොට මෙයාට කිලෝ 50ක් විතර බර වැටෙනවා පැක් එක. හරි. වතුරයි මාළුවාට දෙන්නේ. ඔව්. ඒක ලොකු මාළු සාම. මෙයා තාම කොච්චර ලොකු වෙන්න පුළුවන්ද? මෙයා ඕවා 1 මීටර් අනිවාර්යෙන් ලොකු වෙනවා. ඕ 1 මීටර්. ඒතර ගේන කෙනාගේ සාමාන්‍ය සයිස් එක මොකක්ද අපි? අපි ඉත ඒකයි කියන්නේ. අපිට ලොකු මාළුවෙක් ගේන්නත් පුළුවන් ජපාන. ආ. නමුත් ලොකු මාළු ගෙනාවොත් අපිට වාසියකට දෙනවා ලංකාව වගේ රටක. මොකද ලොකු එක්කෙනෙක් ගෙනල්ලා යාව බ්‍රීඩ් කරන්න ගන්න පුළුවන්. මොකද අපිට මේ ලංකාවේ නැතව හදන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මම අර රහස් කතාවක් කියවනේ. ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔතන තියෙන ඔය මාළු මාසෙන් මාසෙට සිලෙක්ට් කරනවා. ලක්ෂ 10ක් විතර ඉපදෙන මාළුන් ගෙන් විතර ඔය ඉන්න පැටවුගේ අන්තිමේටම ලොකු වෙන්නේ මේ වගේ 50ක් හෝ 100ක් විතරයි. ඔයාලට කොස්ට් එක ලක්ෂ අපි කියමුකෝ 10ක් කියලා. ඒ මාළුවා ලක්ෂ 30කට විතර විකුණන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට දල වශයෙන් ගත්තොත් මම මේ සරල ගණිතයක් මම මේ කියන්නේ. දල වශයෙන් ගත්තොත් ඔයා මේ මාළුවාව 30000කට අරගෙන අවුරුදු 4ක් විතර කාලයක් තිස්සේ මෙයාව හදලා ඔයාට එක මාළුවෙකින් ලක්ෂ 20ක විතර ආදායමක් ගන්න පුළුවන්. දල වශයෙන්. අනිවාර්යයෙන්. ලාභයක්. හැබැයි මේ මාළුවා අපි කියන කන්ඩිෂන් එකට හැදුවොත් තමයි. මේ මාළුව ගැන අපි තව ඉස්සරහට කතා කරනවා. මේ විශේෂ උදාහරණ අරගෙන මෙතුමාගේ තැන්ටම ගිහිල්ලා අපි ඒක වෙනම විදිහකට ඔබට ඉදිරිපත් කරන්න. අපිට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ ගැන අපිට කියලා දුන්නට සහ මේකේ බිස්නස් ප්‍රතිකට ගැන පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි. ආමින්ද කුමාරසිර මහත්මයයි මමයි මේ ගමන තාම ඉවර කරගත්තේ නැහැ. තාමත්ම වැදගත් තැනකට මේ අපි ආවේ. මේ පරිශ්‍රයේ තියෙනවා ඉනෝවේෂන් සෙක්ෂන් එකක්. ඒ කියන්නේ නවෝත්පාදන සඳහාම වෙන් කරපු විශේෂ පරිශ්‍රයක් තියෙනවා මේ IDB ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ඇතුලේ. මෙතන තියෙනවා ඉනෝවේෂන් එරීනා කියන එකක්. ඒ එරීනා එකට තමයි අපි ඇතුල් වෙන්න හදන්නේ. අර කතාවක් තියෙනවා අකාලික කතාව. අපි මේ මොහොතකට කලින් අපි කතා කර කර හිටියා මේ අලුත් අලුත් දැ නොතනන ජාතිය ලෝ නොනගී කියලා. ඒක මේ කුමාරතුංග මුනිදාස මහත්මයා මාතනේ දශක 5කට 7කට කලින් කියන්නේ නැති නමුත් අදටත් මේ ජාතියට අවශ්‍ය වෙලා තියෙන සමහර දේවල් මේ කතාව ඇතුළේ තියෙනවා. අනිවාර්යයෙන්ම සාමාන්‍ය මිනිස්සු හිතනට වඩා වෙනස් විදිහකට හිතන මිනිස්සු තමයි මේක ඇතුළේ ඉන්නේ. අලුත් විදිහකට කරන දෙයක්. අපි බලමු ඉතින් ඒක ඇතුලේ අපිට ඉස්සරහට බිස්නස් මොඩල් ගන්න පුළුවන් පොටෙන්ෂල් එකක් තියෙනවද මෙතන තියෙනවද කියලා. ඒකේ වැඩිම සේවය වෙන්නේ ලංකාවට. එතකොට out of the box හිතන්න පුළුවන් ගොඩක් අය මේක ඇතුලේ ඉදී කියලා අපි බලාපොරොත්තු වෙන එක එක වයස් කාණ්ඩ ඇතුලේ අපි ගිහින් බලමු. ඉනෝවේෂන් එරීනා එක ඇතුළට ආවට පස්සේ ජාමීත් අපි දැක්කේ මේ බොහොම හරි කුරුකුටි ළමයි. Find something interesting that called something achievement that body is from Royal College Young Inventors Association found something brilliant and he's a member
මේකේ නම හැටියට obstacle avoiding smart cap for the blind එහෙම තමයි මේක නම් කළ තියෙන්නේ. He is Amar, grade 8 in Royal College and he is representing Young Inventors Club of Royal College. මොකද මේකේ විශේෂත්වය? මම හිතන්නේ මෙතන මේක බැලුවම අපිට එකපාර්ත තේරෙන්නේ නැෂනල් මෙතන බිස්නස් මොඩල් එකක් අපි කතා කරන්නේ. නමුත් අපි කියන්නේ බිස්නස් මොඩල් එක කොහෙන්ද එන්නේ කියලා. දැන් මෙයා මේ තියෙන්නේ ඉන්වෙන්ෂන් එක. ඉන්වෙන්ෂන් එකේ දැනට අපි බ්ලයින්ඩ් පොපියුලේෂන් එක සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ පිටරටත් ඉන්නවා. ඒතර මෙයා මේ හදලා තියෙන ඉන්වෙන්ෂන් එකෙන් කරන්නේ අර බ්ලයින්ඩ් අයට දැනට අපි ස්ටික් එකෙන් යන්නේ. මෙයා මං හිතන්නේ මේකට ඔල්ටර්නේටිව් එකක් විදියට සෙන්සර්ස් තියෙන කැප් එකක්. මේ කැප් එක දැම්මට පස්සේ වටේ තියෙන සෙන්සර්ස් වලින් අරයට දෙනවා සිග්නල් එක මේ එයාට යනකොට බාධක තියෙනවනම්. ඒක ඔපරේටර් විදිය මෙයා පැහැදිලි කරයි. So basically this is smart obstacle avoiding chip made for the blind community with 360 obstacle detection. So there's four proximity sensors placed in all four sides and there's four vibrators. When obstacles are detected, those vibrators which will be placed inside, in all four sides of his head will start vibrating. So we tell the front proximity sensor detects the obstacle, the front vibrator will start vibrating. And meanwhile, there's a buzzer placed inside here to give him a multi-haptic feedback by hearing and by feeling. So the vibrator will provoke his feeling sense. And the buzzer will provoke his hearing sense. People could put the location where he is supposed to go and the camera would observe the below 360 and the above 360. So this would be way more comprehensive. So I have really, even really applied for the patent. Okay, brilliant. All the best. Yeah. All the best. Yeah. Well done, Amar. එතන මේ කුටි වශයෙන් ගත්තම ඉතාම අඩුයි. මොකද මේ සෙක්ෂන් එකක් හැටියට මෙතන පොඩිනේ සමස්ත මේ ප්‍රදර්ශනී. ආ දැන් වැඩි කියන්නේ අපිට මේ අනාගත බලාපොරොත්තු කියන එක අපිට වෙන 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 අර ග්‍රීන් අපිට මේ පේනවා මෙතන දැක්කලා. මෙහෙමයි මෙතන ඇත්තටම අපි දැකපු එක දෙයක් තමයි මෙතන තියෙන කුටි වල ගොඩක් ඒවා තාම තියෙන සංකල්ප අවස්ථාවේ තියෙනවා. සමහර දේවල් ඒගොල්ලෝ කන්සෙප්ට් එකකින් තියෙන එක ඩෙවලොප් කරගෙන යන්න ඕන. ඒක නිසා සමහර විට දැන් මෙතන තියෙන්න පුළුවන් හොඳ ඔපොසිෂන් එකක්. දැන් මෙතන අපි දැක්කා මේක එකක් දෙකක් තියෙනවා ඩෙවලොප්මන්ට් එක ගොඩක් දුරට කරලා ඉවරයි. එතන බිස්නස් මොඩල් එකක් අපිට පේනවා. නමුත් සමහර දේවල් වල බිස්නස් මොඩල් එක තාම හිතාගන්න බෑ. තාම ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකේ තියෙන නිසා. නමුත් කන්සෙප්ට් එක තියෙන හොඳයි. මම හිතන්නේ මෙතන මං අපි අගය කරන්න වැදගත්ම දේ තමයි මෙතන මේ දීලා තියෙන ෆෝරම් එක. මේ ෆෝරම් එක දුන්නම මේ කට්ටිය අලුත් විදිහට හිතන්න පුළුවන්. මේක ඇවිල්ලා බලන කට්ටිය මේක ඔස්සේ තව තව දේවල් හිතන්න පටන් ගන්නවා. ඊළඟට මේ තමන්ගේ මේ භාගින නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එක දිහා තව කෙනෙක් ඇවිල්ලා ෆීඩ්බැක් එක දීලා ඒක චැලෙන්ජ් කරනලා කතා කරනකොට වාට ඒක තව ඉම්ප්‍රූව් කරන්න හොඳ ඔපචුනිටි එකක්. වාට මේක ටෙස්ට් කරන්න තියෙන ඔපචුනිටි එකක්. ඒක නිසා අපි අන්නේක තමයි මෙතෙන්දි මම හිතන්නේ බලන්න ඕන. ඒ අතරතුර එකක් දෙකක් තිබුණා අපිට බිස්නස් මොඩලක් විතර ගන්න පුළුවන් දේවල්. මම කණිත් එක්ක ගොඩට එන්න පුළුවන් වෙයි. එතකොට දැන් මේ කන්සෙප්ට් එකක් හැටියට ගත්තාම දැන් එකක් වෙලාවට මේ කන්සෙප්ට් එකේ ඊළඟ පියවර වෙන්න පුළුවන් බිස්නස් ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා මේක මේ තව ලෙවල් එකකට ඔසව තමයි. එතකොට දැන් IDP එකට කරන්න පුළුවන් සීමා ප්‍රමාණය ගැන මට අවබෝධයක් නැහැ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මම හිතන්නේ ඒක ප්‍රයිවට් පබ්ලික් එකේ කොලැබරේෂන් සෙන්ටර් වල තමයි මෙතන තම සපෝට් සර්විසස් තියෙන ආගෙන ආයතන තියෙනවා. business model හදන්න තියෙනවා, financial forecast හදන්න තියෙනවා. මචන් මේක collaborative effort එකක්. IDB එකෙන් කරන ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව අනිත් ආයතනත් එක්ක අපි collaborative ලී එක තියෙනවා. ඒ කියන්නේ collaboration එකකට පොඩි පාලමක් හදන්න අවශ්‍ය නම් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය IDB එකට පුළුවන්. ජාමිතු කුමාරසිරි මහත්මයයි මමයි ඇතුළකට ආවා. ඒ වෙන මොකකටවත් හින්දා නෙමෙයි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඉන්නවා කියන ආරංචියත් එක්ක. එතුමාව හම්බුනේ වෙන මොකකටවත් හින්දා නෙමෙයි,
ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ප්‍රදර්ශනයේ මේ දැවැන්ත ප්‍රදර්ශනයේ නියමුවාහු ඒ හිඳ නියමුවාව හම් වුණා. ආයිබෝන් ලොකුතුමාව පිළිගන්නවා නැවතත්. ආයිබෝන් ශනාල්. උක දැන් අපේ පවුලේ කෙනෙක් වගේ මොකද සාමාන්‍යයෙන් ඩොලර් මැෂින් වැඩසටහනට අමුත් එක්ක දෙවරක් සම්බන්ධ වෙනවා ඉතාම අඩුයි. නමුත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමාව දෙපාරක් හම්බ වුණා. අපි කලින් වතාව අපි කොහොමද දන්නවනේ මේ ප්‍රදර්ශනය ගැන ජනතාව දැනුවත් කරන්න අපි එතුමාව මැදිරියට ගෙනගත්තා. දැන් අපි එතුමා ඉන්න තැනට ඇවිල්ලා මේ ප්‍රදර්ශනෙත් ආවරණය කළා. දැන් එතුමා ළඟට එන්නේ වෙන මොකටවත් නෙමෙයි මොනවා කරන්නද? ප්‍රගතිය. ප්‍රගතිය ගැන කතා කරන්න. ප්‍රගතිය ගැන කතා කරන්න. ප්‍රගතියේ සහකරුවෝ වෙන්න අපිටත් ලැබුණා කියලා අපි හිතනවා. දැන් ඔබතුමා දැන් අන්තිම දවසරත් ඇවිල්ලා දැන් අන්තිම පැය ගීතේ මේ ගෙවෙන්නේ. කොහොමද ප්‍රගතිය? ශනාල් අනපේක්ෂිත ප්‍රගතිය. කියන්නේ අපි අපේක්ෂා කළාට වැඩිය විශාල ජනතාවක් ඉතාම උනන්දු වෙන්නේ මේ දිනවා. ඒත් එක්කම විවසායකව අපිට අවශ්‍යනේ ඔවුන්ට අවශ්‍ය ජාත්‍යන්තර වේදිකාව තනන්න විවසායකව ඉතාම උනන්දුවෙන් තමන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරනවා. අපේ ශාමින්ද මැතිතුමා අර කලින් වැඩසටහනේ කිව්වා කොහොමද මේ ප්‍රදර්ශනයට සහභාගී වෙන්න ඕන කියලා. මේ බඩු ටික අරගෙන ඇවිල්ලා ඉතරක් නේ මේ දැකලා පස්සේ තේනවා ස්පෝර්ට්ස් වල ඩවුන් කොයිතරම් අලංකාර විදිහට කරලාද කොයිතරම් ඇක්ටිව්ලි මේ කවුන්ට් එකත් එක්ක සම්බන්ධ වෙනවද කියලා. කියන්නේ එක පැත්තකින් අපිට අනපේක්ෂිත ප්‍රගතියක් මේ ප්‍රදර්ශනය ප්‍රදර්ශකයන් ඒත් එක්කම මේ නරඹන්නේ පිළිස්. ඒ වගේම අපිට මේ බරපතල ප්‍රශ්නය අපි කියන කර්මාන්ත හදාගන්න බැරි මේ ප්‍රතිපත්ති සහ නීති අනවශ්‍ය ඒවා දේශපාලන මැදිහත් වීම නිසා රටේ අවධානය අඩු වීම. අපිට පුළුවන් වුණා ශනාල රටේ උපරිම අවධානය මේකට ලබා දෙන්න. පළවෙනි දවසේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු අපි ආරම්භ කළා. පළවෙනි දවසේ සමාරම්භය දෙවෙනි දවසේ අපිට හැකියාව ලැබුණා ගරු අග්‍රාමාත්‍යතුමා තමයි ප්‍රධාන අරතමුතුනේ. තුන්වෙනි දවසේ කතානායකතුමා. හතරවෙනි දවසේ සභානායකතුමා. ඒකට මේ ප්‍රොටෝකෝල් එකේ අපි උඩ සියලු දෙනාම සම්බන්ධ වුණා. ඒ අදාළ ලේකම්වරුත් එක්කම. ඊට පස්සේ විදේශ කටයුතු ඇමතුමා, සංචාරක ඇමතුමා, වනජීවි සහ වන සංරක්ෂණ මේ වගේ සියලු ප්‍රතිපත්ති වලට මේ අදාළ සියලුම දෙනා ඒ සම්බන්ධ වුණා. සහ හැම කෙනාම අවබෝධ කරගත්තා මේක තමයි විකල්පය කියලා. අපි හිතුවනේ මේ රට ඔය පොඩි පොඩි සිල්වර් වැටිහකින් මේ යුරෝපය වගේ දියුණු රටක් කරගන්න පුළුවන් වෙයි අපේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන කියලා. මම හිතන්නේ මේක හොඳ පසුබිමක් නිර්මාණය වුණා කියලා අපිට යන්න අවශ්‍ය ඉලක්කයට පාර කපා ගන්න. දැන් අපි අර මුලේ ඉඳලම කතා කරා චාමින් කුමාරසිරි මහත්මයා මේ 1992 දැන් මීට අවුරුදු 32කට කලින් තමයි මේ වගේ ප්‍රදර්ශනයක් අර ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ එක්සිබිෂන් කියන ලෙවල් එකෙන් පටන් ගන්න තියෙන්නේ. මොකද එතනින් පස්සේ ආපු ගොඩක් එක්සිබිෂන් තිබුණේම මේ ලෝකල් ලෙවල් එකේ. අපිට මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකක් ගැන එහෙම ලොකුවට හිතාගන්න බැරි වුණා මේ අවුරුදු 2024 ජූන් මාසේ වෙනකම්. දැන් ඒක තමයි මං හිතන්නේ පහුගිය කාලේ මේ කොරෝනාව සංගතයේ මේ දේවල් එක්කත් යම් යම් බාධා ආවා. නමුත් මේ හැමදේටම වඩා මං හිතන්නේ මම පළවෙනියට සතුටු වෙන දේ තමයි ශනල් අපි හැමදාම කතා කරන මේ රාජ්‍යංශයේ තියෙන කාර්යක්ෂමතාව කියලා අපි ගහන අපි පරණ පදයක් තියෙනවා. ඒ මෙතුම හොඳ උදාහරණයක් ඒකට. දැන් කියන්නේ අපිට ඉන්න තැන වැඩක් නැහැ. ඒ වැඩ කරන කෙනාට කොයි පිච් එකත් එකයි මැච් එක ගහනවා. හරිද? ඉතින් මේක ලොකු වැඩක්. අනිත් එක තමයි මම දැකපු ලොකු දෙයක් තමයි මේකෙදි තවතුමත් එකගෙම මට මේ අපි විදේශීය මේ පාර්ශ්වයන්ටත් එක එන්න කොහොතේ ඒගොල්ලෝ ලංකාවේ තියෙන කර්මාන්තක නඳුනගෙන සමහර අය දන්නේ නැහැ ලංකාවේ මේ දේවල් එනවා කියලා. මම මෙතුම මේ කතාව මං කියනවා මං කිව්වා විදේශීය පාර්ශ්වය නෙමෙයි ලංකාව මිනිස්සු දන්නේ නැත්නම් ලංකාවේ මොනවද වෙන්නේ කියලා. දැන් මෙතනට ආවට පස්සේ අපිට පේනවා සමහර කර්මාන්ත ඇත්තටම මේ ලංකාවේ හදනවද? මේ වගේ දේවල් අපිට පිටරටින් ගේන්න ඕනේ නැහැ මේ ලංකාවේ තියෙනවනේ කියන එක පේනවා. ඒ වගේම සමහර මේ බිස්නස් වල තියෙන ස්ටෑන්ඩඩ් එක සමහර බිස්නස් වල ස්ටෑන්ඩඩ් එක ඉතින් එක්ස්පෝර්ට් ලෙවල් එකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න පුළුවන් තැන තියෙනවා. ඒ වගේම තව මම හිතන්නේ සභාපතිතුමා එක කිව්වේ තව තියෙනවා අපිට ලොකු පිරිසක් මෙතන මේ අතරමඟ. ඒ කියන්නේ ඊළඟ ලෙවල් එකට ගෙනියන්න පුළුවන් ඉන්ටර්නැෂනල් මාකට් එකට ගෙනියන්න පුළුවන් ලෙවල් එකේ තියෙන අපේ සහයෝගය අවශ්‍යයි. ඉතින් ඒකට තල්ලු කරන්න. මම හිතන්නේ මේ මෙතන ඒක හදලා දුන්නා. අනිත් එක මේ මම මෙතුමගේ කාලය ගන්න මම කෙටියෙන් කියන්නම්. මම ඉතාමත් මගේ කරනවා මේක මේ ප්‍රදර්ශනයකට එහා ගිය. මේක මේ ඉකෝ සිස්ටම් එකක් මෙතන හදලා තියෙනවා. මෙතන ප්‍රදර්ශන කුටි තියෙනවා, පාසල් ළමයින්ට ගොඩ දාන තැන් තියෙනවා, ඊළඟට වන් ස්ටොප් ෂොප් එකක් තියෙනවා, දේශපාලන අධිකාරී කියන ඉහළම පොලිසි මේකින් ලෙවල් එකේ කට්ටිය මෙතන ගලලා මේක සම්බන්ධ කරනවා. ඉන්ඩස්ට්‍රිත් මේ හැමෝම මේ ඉකෝ සිස්ටම් එක මේක වහලක් හදලා ගෙනාවු. මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාව වෙන්න ඇති. ඉතාමත් හොඳ දෙයක්. දැන් මගේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට මොකද වෙන්නේ? මේක මෙතන නතර වෙනවද? මේක දිග දිගට යනවද? මේකේ ප්‍රතිඵලය අපි මොකද මේ පටන් ගන්න? මං හිතන්නේ මේක හොඳ ස්ටාර්ට් එකක් මම හිතන්නේ මේ මෙතනින් ගත්තේ. මේ කලින් පාර ගත්ත අත්දැකීමත් එක්ක මුතුමාගේ මතම දැනගන්න මේක ඉස්සරහට මොකද වෙන්නේ කියන එක. ශනාල් ශාමින්ද කුමාරසිරි මැතිතුමාගේ අර මට කියා ගන්න බැරි වෙච්ච වශයෙන් අපි කරන වැඩ ටික ඔක්කොම අපි එක ඉන්ඩස්ට්‍රි ඉකෝසිස්ටම් එක තමයි මේ හැදුනේ. හරි ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඉකෝසිස්ටම් එකක් අපි රට ඇතුලේ
අපි ස්ථාපිත කරන මැදිහත් වෙච්ච ඉතාම වැදගත් තැනක්. මේන් පස්සේ වෙන්නේ අපි හැම අවුරුද්දෙම ජුනි මාසේ 3 වෙනි සතියේ මේ දින පහක ප්‍රදර්ශනය ජාත්‍යන්තර වශයෙන් මේ දියුණු කරමින් ඉස්සරහට යනවා. ලබන වසරේ 2025 වසරේ ජුනි මාසේ 18, 19, 20, 21, 22 කියන දින පහේ මේ භූමියේ මේ ආකාරයෙන්ම මීටතරිය වඩා දියුණු වුණු අපේ දේශීය නිෂ්පාදකයන් මේක අපිට ඉතාම පැහැදිලිව මේ වැඩි පිරිසක් මේ ප්‍රදර්ශන නිසාම එක්ස්පෝර්ට් වලට යොමු වෙලා තියෙනවා. රටවල් 20කට වැඩිය අධික පිරිසකින් ගැනුම් කරුවන් පැමිණියා. අපේ තානාපති කාර්යාල හා සම්බන්ධ වෙමින් අපේ වාණිජ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙමින් ඔවුන් ඉතාම තෘප්තිමත්ව වඩා හොඳ සම්බන්ධතා ගොඩනගාගෙන ඉන්නවා. ඔබ කිව්වාගේ රාජ්‍ය ආයතන විදියට මේ සමිති පරිසම්මැතිතුමනි මේ සඳහන් කරනවා. දැන් මමත් අපි ඉන්නවා 644. ඒ කණ්ඩායම මට වඩාත්ම තෘප්තිමත්. හැම කෙනාම වගේ අහන්නේ අපිට හිතා ගන්න බෑ IDP ගේ රාජ්‍ය සේවකෝනි කියලා පුදුම සහයෝගයක් වෙන්නේ, උදව් කරන්න පුදුම මහන්සියක් ගන්න. يعني අපේ අතේ තරගෙ තියෙන්නේ වැඩිපුර උදව් කරන්නේ කොහොමද කියලා. යුද්ධ වෙලාවේ රණවීරව ප්‍රොටෝකෝල් එක උඩම හිටියා වගේ, කොරෝනා වෙලාවේ සුවවීරව මේ ප්‍රොටෝකෝල් එක උඩම හිටියා වගේ, ඉස්සරහා දශකයේ අපේ ප්‍රොටෝකෝල් එක උඩටම එන්න ඕනේ විවසායකයෝ. ඔවුන් මේ ප්‍රොටෝකෝල් එක උඩට ආව දවසට අපි අපේක්ෂා කරන සිහින රාජ්‍ය නැත්නම් ඒ සංවර්ධිත රාජ්‍ය අපේ දරුවෝ යන්න කැමති රටවල් ටික මේ මහ පොළොවේ ගොඩනැගේ. අපිට මම හිතන්නේ මේ එක දවසකින් cover කරලා මේක මේ වැඩනිම කරන්න පුළුවන් මේ ප්‍රදර්ශන භූමියක් කියලා. මේක අපි ඉස්සරහට යනවා. මේකේ තියෙන තව අර ඉන්ට්‍රස්ටිං දේවල් අපි බොහෝ දේවල් හොයාගෙන ආවා. ඒ ඉන්ට්‍රස්ටිං දේවල් අපි හොයාගෙන යනවා සභාපතිතුමා. බොහොම ස්තුතියි. මේ මට channel විනාඩියක් ඇත්තටම මේක අර කිව්වාගේ අපි ඉන්ඩස්ට්‍රි ෆීවර් එකක් නැත්නම් ඔන්ටෝපොලොජි ෆීවර් එකක් තමයි රට ඇතුලේ හැදුනේ. ගිය අවුරුද්දේ අපේ රටේ 23% වගේ කඩා වැටීමක් අපේ පළවෙනි කාර්තුවේ අර්මාංශයේ 11% විතර වර්ධනයක් වෙන්නනවා. අනිත් ඒවට සාපේක්ෂව ඒක ඉතාම හොඳ වර්ධනයක්. මම හිතන්නේ ඩොලර් මැෂින් උත් ඒ අතරේ ප්‍රමුඛ කාර්යභාරයක් පහුගිය කාල සීමාවේ සිදු කළා. මේ ෆීව් එක හදන්න ඇතුලේ මේ උණ හදන්න මේ මග කියන්න අපි ඒව විශාල වශයෙන් හේතුණා. අපිට මෙතෙන්ට මේක ගේන්න ජනතාව මේවට යොමු කරන්න. එතකොට මේ ව්‍යවසායිකව මෙතෙන්ට එන්න ඒක පිළිබඳ සහ අලුත් ආයෝජන ගැන මේ වුණා. මම ප්‍රාර්ථනා කරනවා ඩොලර් මැෂින් රටට ඩොලර්ගේන මහා තෝතැනක් බවට පත් වෙන්න කියලා සහ ස්තුතිවන්ත වෙනවා අපේ රටේ මම කර්මාන් සංවර්ධන මණ්ඩල වෙනුවෙන් සහ ඔබ කරන කාර්යභාරය අපේ රටේ ආර්ථික සංවර්ධනයේ බලාපොරොත්තු වෙන සියලුම ජනතාව වෙනුවෙන්. මේ ප්‍රදර්ශන භූමියේ සලස්ප ගැන සම්පූර්ණයෙන්ම ඔබට ගේන්න විදිහක් නැහැ. මොකද ඒ තරම්ම විශාලයි. BMICH පරිශ්‍රයේ පුරාම පැවතිච්ච මේ ප්‍රදර්ශනයේ අවසාන මොහොතට අපි මේ එළඹෙල ඉන්නේ ඩොලර් මැෂින් තුලින්. ඔබට මතක නම් අපි සිනමාව පරිශ්‍රයේ ඉඳලා පටන් ගත්තම අපි SMEs-ලට කිට්ටු වුණා. ඒ වගේම අපි ගියා මේ පාසල් අර ව්‍යවසාය කව එකතු වෙලා ඉන්න තැන්. ඒ වගේම අපි ගියා චාමින්ද මේ ඉනෝවේෂන් එරීනායි. ඔය වගේ තැන් කීපයකට මේ යක්කී අපිට තේරුණා ඇත්තටම මේ ප්‍රදර්ශනයේ තියෙන විශාල බව. ඒ කියන්නේ මේකේ තියෙන විශාල බව තේරෙන්න ඒ තේරුනේ අපි මේ ගිය ප්‍රමාණය අඩු වින්දා දෝ කියලා මට එහෙම එකක් හිතුණා. මෙහෙමයි දැනත් අපිට මේක මේ අර කලබලයට බලන්න පුළුවන් එකක් නෙමෙයි ඇත්තටම. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරේ මේ තියෙන කෙටි කාල සීමාව ඇතුලේ මේ ප්‍රදර්ශනයේ තියෙන ප්‍රධාන තැන් කීපයක් ආවරණය කළ මේ ප්‍රදර්ශනයේ තියෙන වැදගත්කම සහ මේකේ අපසරය ගැන කතා කරන්න. මම හිතන්නේ මේක ලංකාවේ අපිට අලුත් අත්දැකීම. මොකද මේක මේ වගේ මේ තරම් විශාල ප්‍රදර්ශනයක් අපිට කලින් එහෙම මේ අත්විඳලා නැහැ. මම සමහරවිට මේක නෙන කට්ටිය සමහරවිට එනවා ඇත්තේ මේ පෑයෙන් දෙකින් මේක බලලා යන්න වගේ එකකට. නමුත් ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. මොකද අපි සාක්ෂි එකට. ඔව්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේක හොඳ ආදර්ශයක් අපිට, හොඳ අත්දැකීමක්, ඊළඟට හොඳ බෙන්ච්මාක් එකක් පටන් ගන්න. ඒකට මම හිතනවා මේකේ යම් යම් තැන්වල අඩුපාඩු තියෙන්න පුළුවන්. මේකේ ඉඩ පහසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ලොජිස්ටික්ස් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මම හිතන්නේ ඊළඟ වටයන් වලදී මේක හදාගෙන යයි කියලා තැනට ඉන්නවා. අනිත් එක සනාල් තව විශේෂ දෙයක් මම මෙතෙන්දී මතක් කරන්න ඕනේ. අද මේ වැඩසටහන ඉවර කරන්න කලින් ඔබට මතක නම් අපි මීට කලින් මේ වැඩසටහන ගැන කතා කරා. මේ හඳුන්වා දී මේ වැඩසටහනදී මේ සභාපතිතුමත් එක්ක මම කිව්ව කතාවක් මේ ලංකාවේ මේ වගේ ප්‍රදර්ශන තියන්න ඕන මේ ඉඳලා හිටලා නෙමෙයි. මේ වගේ ඒවා තියන්න ඕන සාමාන්‍ය මොකද මේ විශාල ප්‍රදර්ශන. අපි මේකට බලාපොරොත්තු වෙනවා විදේශිකයන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකට සූදානමක් බලාපොරොත්තු වෙනවා. ඒත් මේ වගේ
එක්සිබිෂන් එකේ සාමාන්‍යයෙන් සූදානම් වෙන්න ඕන සතියකට දෙකකට කලින් නෙමෙයි. ලබන අවුරුද්දේ එක්සිබිෂන් එකේ මේ අවුරුද්දේ පටන් ගන්න ඕන. ඒක නිසා අර කැන්ටන් ෆෙයා එක වගේ අපි කතා කරන්නේ කැන්ටන් ෆෙයා කිව්වම දන්නව හැම අවුරුද්දෙම මේ කාලෙට තියෙනවා කියලා සූදානම් වෙනවා. චීනේ. චීනේ. අන්න ඒ මොඩල් එක තමයි මෙතන තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන අපි කියන්න ඕනේ ඒකලෝ දැනගන්නවා හැම අවුරුද්දෙම මේ කාලෙට ලංකාවේ මෙන්න මෙතන මෙහෙම එකක් තියෙනවා. එහෙම නැත්නම් අඩු ගන්න මේ අවුරුද්දේ කියනවා ඊළඟ අවුරුද්දේ අහවල් තැන තියෙනවා. මේ දවස්වල තියෙනවා. එතකොට අර විදේශිකයන් මුණක් මේකට සූදානම් වෙනවා. අපි කතා කරේ මේක කොහොමද ටෝරිසම් එක ඉන්ටිග්‍රේට් කරන්නේ කියන එක. මේක වටේ ඉකෝසිස්ටම් එක හදන්නේ කියන එක. මේ හැමදේම මේකට ටාගට් කරලා කරන්න පුළුවන්. මම හිතන්නේ මේක සුභවාදී දෙයක් විතර මම දකිනවා. අපි සභාපතිතුමාගෙන් අපිට දැනගන්න ලැබුණා. ලබන අවුරුද්දේ මේ එක්සිබිෂන් එක තියෙන දින දැම්ම නියම කළා. ඉවරයි. ඒක ඉතාමත්ම හොඳ තීරණයක්. 2025 ජූනි 3 සතියේ 18 ඉඳලා දවස් 5ක් මේ ප්‍රදර්ශනේ නැවත පවත්වන්න නියමිතයි. ඒකත් ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 නම. සහ සභාපතිතුමා තව වැදගත්ම කාර්යයක් කිව්වා මේ එතුමායි කතාවේදී. 2025 යද්දී 2024 දැන් ඉවර කරන මොහොතනේ. ඉවර කරන මොහොතේදී IDBA එකට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට මේ ප්‍රදර්ශනය ගැන අර ආපු ප්‍රතිචාරය අනපේක්ෂිත ප්‍රතිචාරයක්. يعني අනපේක්ෂිත ධනාත්මක බවක් මේ සම්පූර්ණ ප්‍රදර්ශනයේ තිබුණ බව තමයි එතුමා කිව්වේ. ඒක තමයි. ඒක නිසා මම හිතන්නේ මේක බොහොම සුබවාදී දෙයක්. ඒ වගේම ලංකාවේ ඉදිරි දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ අංකුර චරිත අපි මෙතන දැක්කා. හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ වගේම අර කිව්වත් වගේ ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ ලංකාවේ මෙච්චර ව්‍යාපාර තියෙනවා, මේ වගේ නිෂ්පාදනය කරනවා, මේ වගේ වපුසලක් තියෙනවා කියලා. මේක හොඳ මම හිතන්නේ ගොඩාක් අයට හොඳ උත්තේජනයක්. අපි කියනවා අර ඇස් ඇරෙන තැනක්. ඒ වගේම මේක මෙතනින් මේ ප්‍රදර්ශනයකට සීමා වෙන්න බෑ. මේක යන්න ඕන දැවැන්ත රැල්ලක් වෙන්න ඕන. මේක ඉදිරි අවුරුදු 5-10 ඇතුළත මේක රැල්ලක් වෙන්න ඕන. මේ රැල්ල තමයි මේ රට ගොඩගන්නේ. ඒතකොට මේ රැල්ල මෙතනින් පටන් අරගෙන ඒක සඳහා මේ වටේ ඉන්න සියලුම දෙනා මේ සමාජිකයෝ මේකේ ඉඳ විවසායිකෝ ඒගොල්ලන්ට උදව් කරන කට්ටිය මහජනතාව මාධ්‍ය හැමෝම එකතු වෙලා මේ රැල්ල පෝෂණය කරලා මේ රටේ විවසායක සංස්කෘතියක් හදලා මේ රට ගොඩ ගන්න ඕනේ. මම කියන්නේ ඒක අපි මේ දේශපාලනඥයට අරයට මෙයාට හැමෝටම බැන බැන දෙල වැඩක් නැහැ. මේ රට ගොඩ ගන්න තියෙන මම දකින්න එකම විසඳුම තමයි මේක. ඒතකොට මේක අපි පෝෂණය කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඒතකොට ඊළඟ අවුරුද්ද වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ඒ අවුරුද්දේ එක්සිබිෂන් එක තියෙයි. ඒක බලාපොරොත්තුවක් තියාගෙන මේ ගත්ත ගැම්ම ඉස්සරහට ගෙනියන්න මේ හැමෝම එකතු වෙලා උදව් කරන්න ඕනේ කියන එකයි. අවසාන වශයෙන් මම කැමතියි මතක් කරන එක අහන් ඉන්න ප්‍රේක්ෂක ඔබට ඔබ අද ඉඳලවත් මේ ලංකාවේ දේශීය නිෂ්පාදන මිලදී ගන්නක බඩපත් වෙන්න ඔබට ව්‍යවසායකෙක් වෙන්න බැයි නම් අඩුම ගානේ හොයලා බලන්න. ඔබ පිටරටින් දෙයක් ඕඩර් කරන්න කලින් ලංකාවේ ඕනෑ තරම් ව්‍යවසායකයෝ නිෂ්පාදකයෝ හම්බෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන නිෂ්පාදනය දැනටමත් නිෂ්පාදනය කරන්න. ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 අද දවසේ මගේ ගමන් සගය චාමින්ද. මම චාමින්දර සමුදෙනවා. අපි එහෙනම් තවත් අදියරකින් ඩොලර් මැෂින් අපි ඉදිරියට තියාගෙන අපි කතාබහ ඉදිරියට ගෙනියමු. මොකද අපි බලාපොරොත්තු වෙන 2025 කියන්නේ විවසායක උන්මාදයේ ආරම්භය විය හැකි. ලබන සතියත් එකතු වෙන්න මේ ඩොලර් මැෂින්.